බෞද්ධ දර්ශනය වේවා, කිතුුණු දර්ශනය වේවා, හින්දු දර්ශනය වේවා, ස්ලාම් දර්ශනය වේවා, මේ සියල්ල තුළ සංසුම් බව, සාමේ පණවිඩය, මිනිස්කම, මනුෂ්‍යත්වය, ඒ සියල්ල පෙන්නු කර දෙනවා. භෞතික වශයෙන් ලෝකේ අධි තාක්ෂණයත් සමග තිබෙන වේගවත් සංවර්ධනය තුළ දිනෙන් දෙන මිනිසාගේ ආධ්‍යාත්මික පිරිහීම ඇති වෙනවා. ඒ ආධ්‍යාත්මික පිරිහීම තුළ යහපත් මිනිසෙක් ගොඩනගන්නට මූලික වශයෙන්ම ආධ්‍යාත්මික ආගමික දර්ශනයන් මුල් වෙනවා. එයිදී කිතුදාම අපේ රටේ පමණක් නොවේ, ලෝකේ ජීවත් වන ජනතාවගෙන් අති බහුතරයක් ගරු කරන පිළිපදින බැතිමතුන් නිසා, අප පමණක් නෙවෙයි මුළු ලෝක ප්‍රජාවම මේ නත්තල් උදාවත් සමග ඒ සමරමින් ඊට එක් වෙනවා. ලෝකේ වගේම අප රට වශයෙන් උත් අවශ්‍ය ජාතීන් අතර සමගිය සංහිඳියාව, මිත්‍රත්වය, සංසුම් බව ඉතාම අත්‍යවශ්‍ය වූ කාලයක කිතුණු දර්ශනය තුළ අපි සැම විටම එහි තිබෙන්නා වූ හරය, වැදගත් බව තුළ කටයුතු කිරීම ඉතා අත්‍යවශ්‍යයි කියමා විශ්වාස කරනවා. අපේ රටේ තිබෙන ප්‍රශ්නවලදීත් දීර්ඝ කාලයක සිට අපි අත්විඳින තත්ත්වයන්, දශක කීපයක් සමග එක් පැත්තකින් දශක තුනකට ආසන්න යුද්ධයක්, ඊට පෙර සිට දශක පහක හයක තිබෙන්නා වූ මේ රටේ ප්‍රධාන වශයෙන්ම විවිධ අංශවලින් හැඩනැගෙන ජාතීන් අතර සමගිය හා සංහිඳියාව පිළිබඳව ගැටලුවේදීත් අපි සෑම කෙනෙක්ම ඉතාමත් සංසුන් සහ ඉවසීමේ සීමාවන් පිළිබඳව නොසිතා අසීමිත ලෙස ඒට කැපවීම ඉතාම අවශ්‍යයි කියලා මා විශ්වාස කරනවා. මිනිසුන් සංසුන් කිරීම, ඉවසීම, නිහතමානී බව, සාමය, සතුට, නිදහසේ සියල්ල කැටි කරගත්, බැඳි කරගත් ශක්තිමත් සමාජයක් ගොඩනැගීමේ කාර්යයේදී සෑම අංශයකම, සෑම නායකයෙකුගේම, දේශපාලඥයෙක් වේවා, රාජ්‍ය නිලධාරියෙක් වේවා, ඒ වගේම ගෞරවනීය සියලුම ආගමික නායකයන්ගේ පූජකතුමන්ලාගේ වේවා, ඒ වගකීම සහ යුතුකම අද ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා සමාජයේ සංසුන් කිරීම සඳහා, මිනිසුන්ගේ යහපත් බව සඳහා, ඉවසීම සඳහා. එහිදී කිතුණු දහමේ දර්ශනයේ තිබෙන ඉතා උතුම් වැදගත් ඒ පණිවිඩය අප සියලු දෙනාමයට එක් වෙමින් මේ උදා වූ නත්තල් සමග, නත්තල් උදාවත් සමග අපි මේ රටේ මූලික වශයෙන්ම සාමය සංහිඳියාව සමග ආර්ථික වශයෙන් ගොඩනැගුණු සමෘද්ධිමත් රටක් ගොඩනගන්න සියල්ල එක් වෙමුයි කියන ගෞරවනීය ආයාචනය කරමින් උදාවන නව වසරත් සමග අපි අපේ මාතෘභූමියේ සාමය, යහපත, සදාචාරාත්මක සමාජයක් සඳහා එක් වී කැප වී කටයුතු කරමි කියන ආයාචනය කරමින්